සමන්තාචක්කවාලි සුුවත්‍රගච්චන්තු දීවතා සද්ධම්මං වනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවෙන කාලු අයං බදන්ත ධම්ම සවෙන කාලු අයං බදන්ත නමුතස්සෙ බගවෙතු අරහතු සම්ම සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධත්ස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස චත්තාාරෝමි භික්කවී ඉද්දිපාදා භාවිතා බහුලිකතා අපාරං අපාරපාරංගමනාය සංවත්තන්ති කතමේ චත්තාරු ඉධභික්ක වේබික්කු චන්ද සමාදිිපදාන සංකාර සමනාාගතන්. ඉද්ධි පාදංභාවේති විරිය ඉද්ධිපාදංභාවේති චිත්ත ඉද්ධිපාදංභාවේති විමන්ස ඉද්ධිපාදංභාවේතිීතිී සන්්ධාවන්ත පින්වත්නී ප්‍රඥානාලිකාවොස්සේ විකාසනය කරන මෙ ධර්මානු ශාසනාව ශ්‍රපණය කිරීමටයි සැදහැති පින්වත් හැමදනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානං සිටින්නේ. පින්වත්න අදාපේ ධර්ම දේශනාවෙහි මාතෘකාවහැටියට තබාගත්තේ සංයුත්ත නිකායේ පස්්‍රණි කොටසේ ඉද්ධිපාද සංයුත්තයේ සඳහන් එවාගේම චාපාලවක්ගේ ටයිති අපාර සූත්‍ර දේශනාව. අපාර සූත්‍රයේ කියන්නේ පින්නතුනි බුදුරජණන් වහන්සේ සතර ඉද්ධිපාද පිළිබඳව දේශනා කරපු බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. සතර ඉද්දිිපාද කියල කියන්නේ චන්ද චිත්ත විරිය වීමන්සය. කියල කියන්නේ පින්නතුනි කැමැත්ත චිත්ත කියල කියන්නේ සිත විරිය කියල කියන්නේ කායක මානසික වීරයට වීමංසා කියල කියන්නේ බුද්ධියට. චන්ද යමක් කරන්නට පින්නතුනි කැමැත්තතියෙන් ටෝනේ කැමැත්ත තිබුණට මදි චිත්ත හිතක්තියෙන් ටෝනේ හිතක් තිබුණට මදි කායක මානසික වීරයක් තියෙන් ටෝනේ හිය තිබුණට මදිී හිය පාවිච්චි කරන්නේ කුසලයටද අකුස්සලයටද කියලා තේරුම්ගන්න බුද්ධියක්තියෙන් ටෝනේ තැන් පින්වත්න සතෙක් මරන්නත් වීර කරන්න ටෝනේ නමුත් ඒ හිය පාවිච්චි කරන්නේ හොඳ දෙකට නෙවෙයි එනිසාඒ එක ඉද්ධපා ධර්මයක් බවට පත්වන්න නැහැ යම්බෙලාවක යම්කසිකනෙක් කුසලේ සඳහා වීරයක් කලොත් ඒක ඉදදිපා ධර්මයක් බවට පත්වෙනවා සතර ඉද්දිපාද වඩ පුකෙනාට ඉදි ප්‍රාතිහාරය පවා පින්නතුනි පාන්නට පුළුවන්ක මති පෙනවා. පින්නතුන් දන්නවා මේ සාාසනයේ ඉද්ධිමතුන් අතරින් අග්‍රස්ථානය ලැබුවේ භික්ෂුන් වහන්සලගේ පැත්තෙන් මුගලන් මහරහතන් වහන්සේ. උන්වා සතර ඉද්දිිපාද හොඳට දෙදියුණු කළා.ඒ වගේමයි පින්නතුන්ට මතකඇති බද්කාලක ප්‍රාන්ථිකට වැස නැතුව කියා ඒ ප්‍රාන්තට වහින්නේ මිනිස්සු අධර්මිකයි පොළොව උඩතියෙන සාරය පොළු යටට බැස්සා මුගලන් මහරත්තන් වහන්සේක දැකලා බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමිණි භාගතුන් වහන්ස අර ප්‍රාන්තට වහින්නේ ඔබ වහන්සේ අවසර දෙනව නම් විතරක් මට පොළුවන් ඒ ප්‍රාන්තති මිනිස්සුන්ට වෙනත් ප්‍රාන්තකට යන්න කියලා ොව තියන රයේ පොලවට ගන්න. මොගගල්ලානට පුළුවන්නම් ඒදේකරන්නට කිව්වා. එදා පින්වත්න මුගලන් මහරාතන් වහන්සේ ඒ ප්‍රාන්ති මිනිස්සුන්ට වෙනත් ප්‍රාන්තකට යන්න කියලා පොලො යටතිබුණු සාරයයේ පොලවට ගත්තා. අන්න ඒ සතර ඉද්දි පාද වඩපුයකයේ පින්නතුනි එක පැති පලයක් හැටියටයි එක දකිින්ට පුළුවන්ක මතියෙන්නේ. එනිසා මේ පොලොව පින්නනතුනි මහපුදමා කාර ජීවගුණය. මේ පොළොවෙතින ජීවගුණේ දැන් නැහැ මිනිස්සුන් කෙලෙස් බහුල වෙනකොට දුස්සීල වෙනකොට පොළොඩ තියන සාරයයේ පොළොවවැයටට බහිනවා. ඉස්සර අපි කතාවටක් කියන්නේ බතක් එවහම්බුලු පලාාතටම සුවොඳයි කියලා. නමුත් දැගෙහෙම නැහැ. තිංකෙසේ හවා පින්වත්නේ ඒ මුගලන් මහරතන්වාද සතට ඉද්ිපාද හොඳින් දෙවුණු කලා. ඒගේ මතමයි දවසක්. ිාරමමාතු ප්‍රාසාධේ ඒ ගැන පිඩතුනි පූරු ආරාමේ විසාකාව හදව පන්සල ඒ මිගාරමාතු ප්‍රාසාධී භික්ෂන් වහන්සල දවසක් හයිියෙන් කතා කලා ඒ බ්ද හැන විදිහයට පින්නතුනිි කතා කලා. හරිම ගෝෂාවක් මේ ැහුණු බුදුරජාණන් වහන්සේ මුගලන් මහරාතන් වහන්සේට කියනවා බලන්න මොග්ගල්ලාන අර භික්‍ෂූන්ගේ සද්ධ උන්වා දැනගත්තා බුදුරජාන් වහන්සේ මටමේ කියන්නේ මේ ගෝෂාව නතර කරන්න කියලා. එදා මුගලම් මහරතන් වශචි කර පුදේ තමයි තමන්ගේ මාපටඇැඟිල්ලෙන්. මිගාර මතු ප්‍රාසාදේ කම්පාවට පත් කළා ඒ සිටි භික්ෂුන් වහන්සල කල්පනා කළ මෙච්චර හොඳ අඩිතාලමක් දාලතිය එද්දී මිගාර මතු ප්‍රාසාදී කම්පාවෙන්න විදියක් නෑ. පස්සේ භික්ෂුන් වහන්සල දැනගත්තා මේ කළේ මුගලන් මහරතන් වහන්සේ කියලා අපිකෑ ගහනවට. මේ භික්ෂසන් වහස බදුහරන් ඇහු සාමණි භාගතුන් වහන්ස මුගලන් මහරතන් වහන්සේ වෙච්ච දෙයක් කරන්න පුළුවන් ශක්තියක් කොහෙන්ද කියලා. බුදුහාමුදුර වදාලා මහන්ින් නොබල හිතන් දෙපා මොගගල්ලාන කියලා කියන්නේ ලේසි පහස උත්තමෙක් නෙවෙයි උන්වහන්සට පුළුවන් ඉද්ධපාති හාරය හොඳට පාන්න. වගේ පින්නතුනිි මේ ශසනයේ භික්‍ෂුණීන් අතර ඉරිදිපා හර පපනත් රිද්ිමතුන් අතතින අග්‍රස්ථාන ලබ භික්ෂණී මයි ප්පලවන්නා මහරහත්තරෙනය. උපපලවන්නා කෙළක කියන්නේ ඇගේ සරීයට නිෙළුම්මල් පැේ මානෙල් මල පැහැක් පෙන්න්නතුනෙ තියෙන්නේ. මේ සාසන හිටපු ලස්සනම ලස්සනම් භික්‍ෂණිය. ඒ උපලවන්නා. ගිහි කාලේ බොහම ලස්සනයි රජවරු සිටුවරු ඇමැතිවරු සෑන පිරිසක් මහන්තිගත්ස ඇ සරණපාවාගන්න. දවසක් උපලවන්නගෙන් තාත්තහනවා දුවේ කැමේද මහන වෙන්න කියලා. කැමැතිී කිව්වා. උපලවන්න මහන වනා. උපලවන්න මහන වුනාට මොකද උපපලවන්නගේ ගිහි කාලේ. බොහෝ පිරිසක් සරණපාවාගන්න බලං හිටියත් ඒ මනුුණට පස රජවරු සිටුවරු ඇකරෙ හිතිබුණු කැමැත්තා අත හැරිය නමුත් උප්පලවන්නගේ මාම කෙනෙකි පුතෙක්කටිය නන්ද කියල තරුණේ මේ නන්ද කියන්න තරුණයත් ඇ ගිහි කාලේ ඉඳලාම ඇයට බොහො මාදරේ කළා අනිත් අනක් පින්නතු උප්පලවන්න පැවිදිුණනාට පස්සේ අදහසත් හැරිය නමුත් මේ නන්ද කියන තරුණය අදහසත්තරී නෑ ඇය යනේන මගතොට සෑම දෙයක්ම හොඳින් විමසලිමත්න බලාගෙන හිටියා. දවසක් උප්පලවන්න අන්ද වනයට වැඩම කලා භාවනා කළ රහත් වනා මේ එන මගතුට බලාගෙන හිටිය මේ නන්ද කියන තරුණය දිනක් පින්නතුන යුප්පලවන්න එලියට වැඩම කල එතම් පින්ඩ පාති වැඩම කරලා කුටිය දෙනකොට එන අතර තුරදි මේ නන්ද කියන්න තරුණය මේ කුටිට ටිඟ ගත්තා. ඇ පිඩපාති වැඩම කරලා කුටියයට වැඩම කලා වේශමාන්ස නිසා ෑදෙ ඇතුරුුණා මෙ නන්ද කියන තරුණය පින්නතුනි ඒ පාපකර්මය කරගත්තයි වෙලාවේ පාපකරමේ බලවත්කම කොච්චරද කියවනම් එවේලෙම පින්නතුනි අවීචිර දෙගෙන ගියා දැන් එහෙම දෙයක් කුණා කියලා උප්පලවන්නාට පින්නතුනි රාගේ උපද්දවන්නට පුළුවන්කමක් නැහැ ඇයි උප්පලවන්න කෙලෙස් නැති කරලා මේ පරණ සිද්ධිය මතක් කරලා දවසක් මාරයා උප්පලවන ළඟට විල්ලහනවා. නොඹැනි ලස්සන ඉස්්ටියකට මේ කැලෑවේතනියෙන් ඉන්න බයිනද්ද කියලහුවා. උප්පල වන මාරයට කියනවා චිත්තස්මින් වසී භෝතාම්මි, ඉද්දිිපාදා සුභාවිතා සබ්බ බන්ධන මුත්තාමේ නතං භායාමි අාවසෝ. මොකදද මේ කියන්නේ. මේ කියන්නේ. මාරය. මතකතියාගන්න මම සතර චිත්තස්මින් වසී භූතාමී. මං වැඩ කරන්නේ හිත ටෝන විදිරණෙ වෙයි. මට ඕන විදිරම හිත හදාගෙනඉන්නේ. දැම් පින්නතුනි අපි වැඩ කරන්නේ හිත ටඕන විදිහයටනේ. ඒකැනෙ හිත ඉල්ලන්නේ මොනවද ඒ හැම දෙයක් ම අප අරගෙන දෙනවා. එතකොට හිතත් දන්නවා මම ඉල්ලන්නේ මොනවද මේ මනුස්සය මට මේ කනිවාරයෙන් අරගෙන දෙනවා. එකට තේරුම් ගන්න ට ඕනෙ පින්නතුනි අපි වැඩ කරන්නේ හිතට ඕන බිදිරවනාාට රහත් උතුමන් වහන්සලා තමන්ටඕන හැටියට හිතහදාගෙන තියෙන්නේ. චිත්තස්මින් වසීභූතාමි ඉද්ධිපාදා සුභාවිතා. මම සතරිදිිපාද ොඳර දියුණු කළ තියනෙනවා. සබබ බන්ධන මුත්තාමි මම සියලු බැමිවලින් දැම්මිදිලතියෙන්නේ. නතං භායාමි අවසෝ මාරේමන් බේලෝ කිසිම කෙනෙකුට කිසිම සලෙලුකුට මං බයිනෑ කිව්වා. ට ලස්සන අයිද පින්නතුනී. එදකොට තේරුම් ග්ට ඕන මේ කියයාග නාව කතාවලින් වෙන මොකක් කතිනෙ වෙයි සතර ඉද්දිිපාද වබඩපු කෙනෙකුට පින්නතුනි තමන්ගේ හිත තමන්ට ඕන හැටියට පාලනය කරගන්නට පුළුවන්ක මති වෙනවා. දැන් අපි බලමු සතර හිද්දිපාද අයිතිවෙන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මවලට බෝධි කියල කියන්න පින්නතුනි අවබෝධයට තාාක්ෂික කියල කියන්නේ හේතුවෙන. එතකොට අවබෝධය පිණිස හේතුවෙන කරුණු තියෙනම කී අද ද සත්තිස් බෝධිපාක්ෂික තිස් හතක් තියෙනවා. ඒ මොනවද සතර සතිපට්ඨානය සතර ඉද්ධිපාද, පං්ච ඉන්ද්‍රියඒවගේ පං්ච බලඒ වගේ පින්නතුනි සත්‍ය බෝදධ්‍යංග ආරය අෂ්ඨාංගික මාර්ගය සහ සතර ඉද්දිපාද. මේ තමයි සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට මතකතියාගන්ටෝනේ ඉද්දි කියල කියන්න පින්නතුනි විශේෂ හැකියාවකට පාද කියල කෙනෙ පාදක වන විශේෂ හැකියාවන් සඳහා පාදක වන කරුණු හතර තමයි සතර ඉද්දිිපාද කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒත් පින්නතුනි කොටස් තුනකට බෙදෙනවා. ඉදදි කියන කොටස කොටස් තුනකට බෙෙනවා හේතමයි උපපත් ද්දි. උපපත් ඉද්දි කියල කියන්නේ උපපතින්ම ලැබෙන ඉදදි කියන හැකියාවන් තියෙනවා. දැම් පින්නන කුරුල්ෙකුට ත්‍රිසංආත්ථ භාවයක් ලැබුවට කුරුල්ලට හැකාවත් තියෙනවා සමකක්ද ඌට පියාබැඩ පුළුවන්.ඒ හැකියාවක් . සුගතියක් පවෙච්ච දවිලෝකේ දෙවියන්ට උපදිනුව පිහිටින උපතින්න පිටින හැකාවක් තමයි දිවස් නුවනෑ. ගල් පරවත ආදී එහා පැත තියන දේවල් පිෙන්නතුනි විනිවිධව මනාව දකින්න පුළුවන්කම තියනවා. දිවශ්‍රවනය ඒ යනෙ ඕන තනක තියන ශබ්දයක් අහන්නට පුළුවංකම තියෙනවා. දැංගඔය විමානවත්තු ආදිය තියනෙනව පින්නතුන්ට මතක ඇති ගැනෙ මනුස්සලෝකෙදී. මොනපින්කමක් කල්ලද දිවි ලෝකෙටාව කියලා එ දෙවියන්ට කියන්නට පුළුවන්කම තියෙනවාය අවස්ථාවක තියෙනවා මුගලන් මහරතනවා තමයි දිවිලෝකට වැඩම කරලා දෙවියන්ගෙන් තුරතුර වහනව දවසක් එක දිවියාන් විමානෙකට කියල මුගලන් මහරාතන් වහන් සසිහනවා දෙව්දුව මනුස්සලෝකදි මොනපින්කමක් කලද දිවිලෝකෙටාවේ සච්චම් බනේ මනුස්සලෝකෙද හොඳට ඇත්තකතා කලා කිව්වා ත් දිිවිම්මානකටගේ ලහනවා මනුස්සලෝකෙද නොව මොනුපින්කමක් කල දෙවදුව දිවි ලෝකෙටාවේ නකුජෙයිය මං කවදාවත් කිපුනෙනෑහොහෙද වැඩකළේ. මං වැඩකළේ ගෙදරක දාසික් හැටියට දශසිියක් හැටියට වැඩකන්න මගේ අතින් හරියට බඩ මුට්ටු කදෙනවා හම්පුතාමට බරිනවා නමුත් මංදත් නකුත් ජෙයිය කිපුන්නේ එකනක් කවදාවත් කේයි තිගත්තන කිවවා. දැකෝ හම්පපුතා හාම්පුතා මනුස්සලෝකෙ මම මෙහෙකිව්වා ම දී විලෝකය්වා. හාම්පුතා මනුස්සලෝකයේ මේ වැඩකරපු දාසය පිනතුනෙ දී විලෝකේ. නෙකුද්ජෙයියේ. තව දිවිමානකටගල්ල හනවා මනුස්සලෝකද මො පින්කම කළ දිවිලෝකටාවේ. දජ්ජා පස්මිින් පියාචිතෝ මම යම්කිසිගෙනෙක් යමක් ඉල්ලුවද තිය හැටියට ම දුන්න මුගලන් හරතන් වහස යි දිවි ලෝකීපතුුණ අන්න විදියට දෙවියන්ට පින්නතුන උපත්තිය මෙැපි නිද්දී. එකන්නේ මිනිස්ලෝව මෙබඳු විපාකයක් නැතං මෙබඳ පංකමක් කරලයි මන්දිවි ලෝකට ආවි කියලා ඒ කියන්න පුළුව හැකිාව දැ මනුස්සලෝකන අපිට පින්නතුන මිනිස්ලෝ උපත්ති ලැබට අපිට කියන්නට බැහැ මොනොපින්කමක් කරලද අපි මනස්සලෝකෙට ආවි කියයල එහෙම කියන්නට පුළුවන්කමක් නැහැ ඟට පින්නතු දෙවිනි තමයි පිනක විපාකවසයෙන් ලැබි නිද්ධ තියෙනවා. එක පිනක විපාක්වසෙන් ලබෙන හැකි යාවන් තියවා. දැන්ගය ජෝතිය සිටුවරයා මුදල් පසුම්බයේ කවදාවත් පවතු මුදල් ලිවර වෙන්නේ. සේවකයන්ට පඩිග වෙනවා පසුම්බීට අතඳ ලා නත් කොච්චර ගත්තත්තේ පසුම්බයේ මුදල් ලිවර වෙන්නේ ඒ විශේ හැකි ආාවක්කයක. ග පිනැක විපාකවසිෙන් ලැබිච්ච ඉද්දියක්ක්කයක. යම් දවසක ජෝතය සිටුවරයාගේ මුදල් පසුම්බිය මොනින්ගතර හැරව්වද එදාටතමයි මුදල් පසම්බී මුදල් ලවසංවෙන්නේ. එවගේම ජෝතී සිටුවරියගේ බිරිින්ද දහදනකුට කන්න හාල්ති යනවා බත්තුූ යනවා පිනතුනි සියකට බෙදැන්ට පොළුවන් ඒ හාල් මුට්ටියේ නැත්තන්ගේ බත්හැලිය පින්නතුනි අවසංවෙන්න නෑ. අන්නේ පිනක විපාක වෙල්ලැබෙන ඉද්දි කියල කියන්නේ යන්නේ වට තමයි. ඉළඟට තුගනික තමයි පින්නතුනි වීරියෙන් උපදවාගතයුතු ඉදධ තියෙනවා. ඒ පින්නතු නිකම් බෑ ධර්ය හොඳ ටිගෙනගෙන සමතාදී විදර්සනාදී හොඳට භාවනා කරලා උපදවාගතයුතු ඉද්දිී. එඒව නිකං උපදවාගන්නට බෑ හොඳ ධර්මය පින්නතු නිගෙනගන්නට ඕනේ. අනිත් එක තමයි මොනවා කරන්නත් බුදුහාමුදුරු දේශනා කරනවා පංච නීවන්න ධර්මයන් යටපත් කළ යුතුයි. ඒ තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්චකොක්කොච්ච විචිකිච්චා. කාමච්චන්ද එකන කාමයට තියෙන පින්න තුනි කැමැත්තන. කාමයට තියන කැමැත්ත. ඉට පස්සේ විචිකිච්ඡා කල කනෙ සැකිය ද හමුදුර දේශා කරනවා යම්කිසි කෙනෙක් කලාෑේ අතරමං වෙච්ච මනස්සයකුට මොනමගින් යම්දෝ මොනමග යම්දෝ කියල කල්පනාගන්නකොට මේ මනුස්සයට වැටහෙනවා මේ මගින් යනක තමයි ලඟම නිවැරද්දි නොවරදින එක මාවත කියලා කිසිම සැකයක් නැතුව ඒ මනුස්සය ඒ කැලින් එතර වෙනවා. එලි එටිනවා. එක විචිකිිච්ඡාාවෙන් දුරුවීමක් කාසමානයියේ. කාමච්චන්ද ළඟට ව්‍යාපාද කියල කියන්න පින්වත්න ලෙළුන්ට බිහෙත්වන හරියමාරුයි. අමාරුවෙන් හරි ලෙඩා කේන්තිගත් දිහරිකමක්නෑ බෙහෙත පවාගත්තට පස්සේ ලෙඩා දන්නවා අපේ අපරාධ කේන්තිගත්තේ මොනතරං සනීපයක් තියෙන්නේ කියලා. ව්‍යාපාදය නිදහස් වෙච්ච මනුස්සයත් අන්නේ වගේ කිව්වා. තිීන මිද්ද. ඒ ිදෙලක නිදි මත බුදුහ රුප්ාව දේශනා කරනවා බන්ධනාගාරරික මනුස්යෙක්කකින්නවා මනිස් පිින් ලක වැද ගලාම්පිින් නතුන මනිු දාන කලුවර කාම්රවලට බඳනා ගාරබල. එකට මනස්සයට එලින පේ ෙත්නෑ රෑවනෝ පේෙන්න දවල්ලනවා ඒමකුත් පේෙනෑ. යම් දවස්සක මේ මනුස්සය බඳධනාගාරෙන් එඇලි ටනවා. එඩියටාවට පස්සම මනස්සයට තියෙන්නේ මහපුදුම සතුටක් වගේම කල්පනා කරනවා මෙච්චර කාලයයක් ඉටේ මහන් කාරයකන. දැන්නේ අන්තන් ආලෝකයදත්දැක කියලා. තිීන මිද්දෙන් නිදහස් වෙච්ච මනුත්සය පන්නතුනි අන්නේ වගේ. කමච්චන්ද ව්‍යාපාද තිීන මිද්ද උද්දච්චකුක්කුච්ච උද්දච්චකුක් කොච්ච කල කෙන්නේ නොසන්සුන් බව සිතේ. උක්මාව තමයි පන්නතුනි දාසියක් දාසියක් ඉන්නවා ඒ දාසියට හාම්පුතාල නිතවර වැඩ කියනවා. නිතර නිතර වැඩ කියනකොට දාසියට හිතේ කිසිම නිදහසක් නෑ. හැබැයි යම් දවස්සකේ දාසය දාසිභාවෙන් නිදහස්සනවා. එදාසේ දාසිභාව නිදහස්ස වනාට පස්තියන මහපුදුම සන්තෝසයක් ඇයි දෙැම ම සියල්ලෙම නිදහස් තමන්ගේ හිතේ හැටියට පාඩුවේ නිදහස පවැඩකරගන්නට පුළුවන්. උදච්චකු කොච්ච නිදහස් වෙච්ච කගනත් පින්නතුනි අන්නේේවාගේ. සසන් බුදුහාමුදුර දේශනා කරනවා මෙන පංච නීවර්ණ ධර්මියන්ගෙන් හිට යතපත්වනාට පස්සේ, විවිච්චේව කාමෙහි, මයන් හිත නිදහස් වෙනවා. විවිච්චේවාකුසලෙහි අකුසලග හිත නිදහස් වෙනවා. දැංගතකොට පංචනී වන්න ධර්මියන්ගෙන් හිත යට පත් වනාට පස්සේ ඊළගට එන්න පුළුවන් කොතෙන්ටද පින්නතුනි. ඊළඟට එන්න පුළුවන් ප්‍රථමත් ධ්‍යානයට දතිී අධ්‍යානයට, තෘතිී අධ්‍යානයට චතුරුත අද්‍යානයට. නයාදී වසයෙන් ධ්‍යාන මට් අංගලට එන්න පුළුවන්කම තියෙනවා. ධ්‍යානයෙන් තවත් හිත නිච්චල භාවයට පත්කට ගත්තට පස්සේ. ඊට පස්සෙන්න පුළුවන් කොතෙන්ටද. ඉන් පස්සෙන්න පුළුවන් පුබ්බේ නිවාසානුස්ධඥානයට. ඒ කියන්නේ පෙරවිසූ කඳ පිළිවෙල දන්නා නුවන. එක තේරුම් ගන්ට ඕන පින්නතුනි ඒ පුද්ජලන්යට තමන්ගෙද නුන්ගෙද ආත්තභාව සී අද දාහත්ද ආදීවසයෙන් එහාට බලල මෙහාටවිල්ල කියන්න පුළුවන්කම තියෙනවා. හරියට කොයි වගේද මේ ගමේ මනුස්සේක්. වෙන ගමගට ගිහිල්ල ඒ ගමේ තුරතුරු හොයාගෙන මේ ගමටවිල්ල කියන්නා සේ පුළුවංකමතියෙනවා කෙනෙ ග්‍යාත්නභාව සියල්ල බලල පින්නතුනු කියන්න පුළුවන්කමතියෙනවා. උබබේ නිවා ඉනඟට තවත්හිත නිශ්චල බ ධ්‍යානයෙන් තවත්්‍යත නිච්චල භාවයටට පච්චර ගත්තට පස්සේ ඉම්පස්සෙන්න පුළුවන්කොතෙන්ටද. චුතුූ පාතඥානයට. ඒ කියන්නේ මැරෙනෙ උපදින සත්‍යයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකල කියන්නට පුළුවන්කම තියෙනවා. හරියට කොයි වගේද සතරමං හන්දියක් මැද තියෙන දැවැන්ත ගොඩනැගිල්ලක. ඉන්න කෙනෙකුට ඒ නගරයට ඇතුළු වෙන, නගරයෙන් පිටවෙන සෑම කෙනෙක්ම මනාව දකින් ලැබින්න යම් සේද මැරන උපදින සත්වයන්ගේ ගතය පිළිබඳව මනාව දැකළ කියට පුළුවන්. තවත් ්‍යානනිංගිත නිශ්චාල භාවයටට පත්් කන ගත්තට පස්සේ ඉන්පස් එන්න පුළුවන් කොතටද. ආසවක්කේ ඥානයට ආසව කියල කෙනනි පින්නතුනි කෙලෙස් වලට සේ කල නැති කරනවා ආසවක්ෂය කෙලෙස් නැති කිරීමේ නුවන. අනි ආසවක්ෂයේ ඥානයේ ටාවට පස්සේ දන්නවා එය දකිනවා මේ තමයි කෙලෙස් මේ තමයි කෙලෙස් ඇැතිවීම මේ තමයි කලෙස් නැති කිරීම මේ තමයි කලෙස් වලින් බිදීමේ මාර්ගය. මෙතෙන් ටාවට පස්සේ ඒ පුද්ගලය පින්නතුනි මේ සාසනය හොෝනොබොරු. හරියට කොයිවගේ එකන තමන්ගේ හිතේ සිියුම් මිතුරවාදන කෙස් දකිනවා. කොහමද දකින්නේ උදාහරණයක් කටියට කියනව නං බුදු හාමුදුරු දේශනා කරනවා ගල් පරවතයක් උඩ ඉන්න මනුස්සයෙකුට. පහලින් තියනෝ පිල්ලොතු ලස්සන විලක්. ඒ විලේ මාලු බෙල්ලෝ ආදී පුංචිපුන් සත්තුපවා මනාව දකින්න පුළුවන්. ඇවතුර පිරිසිදුයින්නේ. ඒවගේ තමයි. ගල් පරවතය උඩෙඉන්න මනුස්සයට ඒ මාළ බෙල්ලෝ ආදි සත්තු මනාවදකිල් ලබෙන්න යම් සේද ආෂත්‍රවයන්ගේ නැන් ආෂශ්‍රක්කේ ඥානේ ලබාගත්තු කෙනාට පින්න තුොනි. තමන් ිහිතේ සියුම් මිතු්‍ර වෙලාතියන පවතින නැත්තං කෙලෙස් මනාව දකින්ට පුළුවන්කම තිෙනනවා. ජ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙ මේ විශේෂ හැකයාාවන් නැත මේ සතර ඉද්දිපාද හොදට දෙවුණු කරගත් දියුණු කරන් ටෝනේ දෙවුණු කරන්ටමෝන පින්නතුනි නිවන පිණිස මිසක වෙන කිසිමදයකට නෙවෙෙයි. අදරරිදිපා දියුණු කරන්ට ඕනෙ නිවන පිණිසයි. චතුරාරි සත්්‍ය ධර්මි අවබෝධය පිණිස පවතින කැමැත්ත චන්ද ඉද්දිිපාදයයි. චතුරාහ ධර්මි අවබෝධය පිණිස පවතින සිත චිත්ත ඉද්ධිපාදයයි. චතුරාහද ධර්මි අවබෝධය පිණිස පවතින වීරිය ඉද්‍යිපාදයයි. චතුරාහ ධර්මය අබෝධය පිණිස පවතින වීමන්සාාව නැත්තං අවබෝධය වීමන්සා ඉද්‍යිපාදයයියේ. එතකොට දැන් පින්නතුන්ට වැටහෙනවා සතුර ඉද්දිිපාද වඩන්ට ඕන කුමක් පිණිසද නිවන පිණිසමයි පින්නතුනි වඩන්ටෝනි. ඉිනිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේව පින්නතුනි එකනේ ලෞකික වස්සයෙන්. ලෞකික වසයනුත් මේවා දියුණු කරන්නට පුළුවන්කමති නමුත් අපි දියුණු කරන්ට ඕන ලෝකෝතර වසයෙන් ඒ ැනෙමේ ලෝකන් සස්තරින් එතර වෙන්නට නිවන පිණිසව දියුණු කළ යුතු වෙනවා. දැංගය මීදිපාද බුදුහාමුදුරු දේශනා කරනවා බෝධිසත්ගැනේ අසිත කියන්න තාපස්තුමා හිටියා පිඳතුන්ට මතක ඇත්ති අසිත් ආපස්තුමා කියල කියන්නේ සුද්දෝදන මහරජුවන් ගුරුුවරයා. දවස කසිත්තාපස්තුමා සුද්දෝදන මහරජරවන්ට කියනවා මට තෞදුරටත් ඔබතුමාගේ ගුරුුවරයෙක් වෙලාඉන්න ඇත්තං හෙම කටයුතු කරන්නට බෑ මන්ඳන් ගොඩක් වයසයි එනිසා මම පිනක් කරගෙන දෙ පාඩුව පත්තකට අයිටෝවන ම යන කිවවා ඒස මංගෙන මින් පස්සේ හොයන්ටප සුද්දෝද රජරුවෝ සිත් ාපස්තු මාමට කියනවා ඔබතුමා කොහටවත් චන්ටපා උබතුමා මගේ ගුරුුවරයා ගුරුවරයෙක් පේන තෙක්මානෙක හිටියත් මට හරිසනී පයි. එනිසා මගේ උද්‍යානේ මං කොටියක් හදල දෙන්නම් ඒ කොටිට වෙලා භාාවනාකරට කිව්වා සීලු පාසුගම් මංන්සප යන්නම් කියලා. දැන් පින්වත්න අසිත් ආපස්තුම සුදෝදන මහරජුරෝ විසින් හදලදදුන්න කොටේදගෙන භාවනා කරලා අෂ්ට සමාපත්ති ආදිය පුදවාගත්තා. අසිත් තාපස්තුමා චාතුරු මහරාජික දිවිලෝකට දවසක් ගිය. එයනකොට චාතුර් මහරාජික දිවිලෝකයේ පින්නතුනි මහ පුදුමාකාර සැනකෙලියන්. ඇයි මෙ සැනකෙලිය දැකලා අසිත් තාපස්තුමා මෙදිවිලෝක දෙවියන්ගෙන් අහනවා සුරාසුර යුද්ධඇත්තිබුණා එකන දෙවියංස හසුරයන්න අතර. ඒ යුද්ධෙදී දෙවියන් දිනුවා අසුරියන් පැරදුනා ඒ සුරසර යුද්දේජ දෙවියන් දිනපු දවසෙවත් මම දැකනයකෝ දිවිලෝක මේ තරං දෙවියන් සතුටින් හිටපු දවසක් ඇ අද සතුට වෙන්න කිය හුවා දෙවියන් කිව්වා මේ දිවිලෝක ඉඳලා දෙවියෙක් මේ දැන් චුතවනාකෝ මනුස්සලෝකට කෝ ඒ මනුස්සලෝක ඉන්න කෞුද කිය ැහුවා ඉට පස්සෙ කිව්වා දරවා දැගන්නේ සුද්දෝදන මරජවුවගේ මලගකවා. පින්මත්නේ අසිත්තාපස්තුමා වෙලේ මනුස්සලෝකටාව ඇවිල සුද්දෝජන මහටරජොහහවා කෝපුතා මොනපුති දෙකෙ ලැ්වා. දිවිලෝකදලාව පුතා ආනතකට සිද්ධිය පින්නතුට මතකයි ඉතින් මේ කිවේ පින්නතුන්දැ අසිත් අවස්සර තිබුණු ඒ හැකියාව නිවන පිණිස පවති නිනෑ පින්නතුනේ. ඒ හැකියාව ලෞකිකයි. ඇයි සම්මා දිට්ටිය තුළ පිහිටා දෙවුණු කොරපු ධර්ම නෙවෙයේවා. ඇතු ඒත් පින්නතුනි හැකියාවක්. නමුත් ඒ නිවන පිණිස හේතුවෙන්නේ හේතුවෙෙන් නෑ.ඒ විශේෂ හැකියාව වඩන්ට ඕන පින්නතුනි ලෝකෝත්තර තත්ත්වයට පත්වෙන්න මයි. ලෝකෝතර කල කැනීමේ ලෝකෙන්. එතර වෙන්නම කියල හිතාගෙනයි සතර ඉද්ධිපාද දියුණු කරන්නට අවශතාවේ තියෙන්නේ. පින්වත්තමේ. සංගුත්ත නිකායම සූත්‍රයක් තියෙනවා මේ ඉදිපාද සංගුත්තය බ්‍රාහ්මණ කියල සූත්‍රයක් තියෙනවා. මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී දවසක් උන්නාභ කියන බමුණෙක් ආනන්දහාමුදුරුවන්ෙන් අහනවා. අනන්දහාමුදුරුවනේ ඔබ වහන්සේ පැවිදි වුණේ ඇයි කිය ලැහුවා. ආනන්ද හාමුදුරු කියනවා පැවිද්ධී අරමුණ තමයිකව්වා චන්දය දුරු කිරීම. පැවිද්ධ අරමුණ තමයික වුව චන්දය දුරු කිරීම. මේ බමුණහනවා ආනන්ද හාමුදුරුවනේ චන්දය දුරුකරන දුරරීම පිණිස පවතින අනුගමනය කරන ප්‍රතිපදාවක් තියද කිය ල හවා. ආනන්ද හාමුදුරුව කියනවා චන්දය දුරුකරන ප්‍රතිපදාව තමයි චන්ද ඉද්ධිපාදය. දැගත කොටම උන්නාව බමු නහනවා ආනන්ද හාමුදුරුවනි දැංග ඔබහන්සක මංහැහවා පැවිදිවුණේ කුමක් සඳහාද කියලා. එතකොටත් ඔබහන්ස කිව්වේ චන්දය දුරකරන්නයි පැවිදි වනේ කියලා. දැඟහුවේ චන්දය දුරකරණ පැතිපදා මොකක්ද කියලා. ඒත් ඔබහන්ස කියනවා, චන්දය දුරකරන පැතිපදාවත් චන්ද ඉද්දිිපාතිය කියලා. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවන කැමැත්තිෙන් කැමැත්ත. දුරුකරන්නේ කෙසේද කියලහ්වා. කැමැත්තිෙන් කැමැත්ත දුරුකරන්නේ කෙසේද කියලහුවා. ආනන්ද හමුදුරු කියනවා පින්වත්න උන්නා බමුණට උන්නා හමුණ දැන් නොඹඉන්න ගෝෂිතරාමේ. ගෝෂිතරාමි පන්සලට එන්න කලින් නොබට කැමැත්තක් ඇති වුණාද උදේ මේ පන්සලට ගෝෂිතරාමයට එන්ට ඕන කියලා. ඒ මයිස්සාවිනි මට කැමැත්තක් ඇති වුුණා. හරි. දැන්ගේ කැමැත්වනුට තියෙනවද. ස්වාමිලි දැන්ගේ කැමැත්ත නෑ. දැන් මම ආරාම ඉරනිසා මගේ තිබුණු කැමැත්ත මට දුරුණා. ආනේක තමයි කියන්න පෙන්නතුනි කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා කියලා. දැන් යම් කෙනෙක් කැමැත්ත මුල් කරගෙන. මේ මග හොඳට වඩලා ඒ වැඩීම තුළ අවබෝධ කරන නිවන තුළින් ඒ උදෙසා එන්ටෝන කියලා කමැත්ත එදාටමගොද වෙන්නේ ප්‍රහණය වෙනවා. නැත්තක් නැති වෙලා යනවා. ඒම තමයි පින්නතුනි කැමැත්තිෙන් කැත්ත ප්‍රහණය කරන්නේ. මේ බනහන පින්නතුන්ට මේ බන කියන්ට ඕන කියලා කැමැත්තක් තිබුණා. දැමි බනවසංගුණට පස්සේ. ඒ කැමැත් ඇතිවේද. නෑ. ඒ කියන පින්නතුනි යම්කිසිකෙනෙක් කොසලේ සඳ අනැතන් චන්දය මුල් කරගෙන මේ මඟ වඩලා කුසල් දියුණු කරලා නිවන අවබෝධ කරගත්තට පස්සේ ආපහු නිවන පිළිබඳව පින්නවතුන කැමැත්තක් ඇවේද. නෑ. නිවන පිළිබඳව කැත්තක් ඇතිවේ නෑ හේතුව තමයි ඒ නිවන දැන් ශාක්ෂාත් කරගෙන පින්නතුනි අවසානයියේ. තේරුම් ගන්ටෝනේ චන්දය දුරකරන්න සන්ද දුරුකිරීම සඳහා වඩන්ටෝනේ ඒ තමයි පින්නතුනි සතර ඉද්දිපාද. දැන් කැමැත්ත මුල්කරගෙන යම්කසි කෙනෙක් භාවනා කරලා එහෙම භාවනා කරට පස්සේ පින්නතුනි භාවනාව දවුණුනාට පස්සේ නීවණ ධරම යට පත් වෙලා සමාධියයක් ඇති වුුණොත් ඒ සමාධියයට කියන්නේ චන්ද සමාධිය කියලා. ඒ සමාධී ඇති කරගන්න හේතුනු කාරණාමොකක්ද ඒ සමාධී ඇති කරගන්න හේතුනු කාරණාවතමයි පින්නතුනි චන්දය. දැන් සිතේ චන්දරාගයේ තිබෙනවන ඒ පින්නතුනි බෙනම එකක් ඒ එකක චන්දරාගයන ඒ චන්දරාගය තිබෙන ඒක පින්නතුනි භවය සකස් කරන එකක්. බුදු හමුදුරු දේශනා කරනවා. මේ කියන්නේ. නිවන පිණිස පවතින කැමැත්ත අතන කන චන්දරාගය එරාගේ පිණිස පවතින කැමැත්ත. නමුත් මෙතන කියන්නේ නිවන පිණිස පවතන කැත්ත. නිවන් අවබෝධ කරගන්න තියන ඕන කියන කැත්ත සිල් ගන් ඕෝනෙ බනහන් ටෝනේ භාවනා කරන්නට ඕන කියන කැමැත්ත පින්නතුනිී. දෙැන් පින්නතුන්ට මතක ඇති බුද්ධ කාලේ. වන්ගේ සහාමුදුරුවයි ආනන්ද හාමුදුරුවයි දවසක් පින්නතුනි ාන ඒ පිඩ පාති වඩිනකොට වංගි සහාමුදුරු දකිනවා බොහෝම ලස්සන කාන්තාවක් මේ කාන්තාව දැකලා බංගි සහදුරන් හිතේ රාගියයක් හිපදුනා ඒ රාග ඉපදුනාට පස්සේ බංගි සහාමුදුරු කියන වානන්ද හමුදුරුවන්ට කාම රාගන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති සාදු නිබ්බාපනං බ්‍රෝහහි අනුකම්පාය ගෝතමෑ ේරුම කාමරාගෙන ඩයිහාමේ අනන්ද හාම්දුරුවනේ මගහිත කාමිින් පිච්චනමකිව්වා. චිත්තන් මේ පරිඩයි හැති මගගේ හිත හැ පැත්වෙන්න්න පිච්චනමැකව්වා. සාදු නිබ්බාපනංග්‍රෝහහි මටක නිවාගන්න ක්‍රමයක් කියල දෙන්න අනුකම්පායගෝතම තරහින්නවේ අනුකම්පාවින් කියල දෙන්න. අනදරු කියනවා නිමිත්තං පරිවද්්‍යයෙහි සුබං ග්‍රාගෝප සංහිතන් වන්ගේස, ඒ කාන්තාව සස්ුබයි කියලගත්තු නිමිත්ත නැත්තන් අරමුණ දැක් සිතින් අයින් කරන්න. ඒ කාන්තාව ඒ පෙත්තට ගියා අප දෙන්න පින්ඩ පාතරගෙන මේ පැත්තටවා. නුබ නැතිවෙලා ගියපු. බොහෝදුරගියපු රාගයකට නුබ දැන් සිතිං වග කියන්ට හදන්ට පාකි්වා. දැ නිකන් හිතන්න පින්නතුනි වංගේී සහාමුදුරෝ දන්නවා රාගිය කියන්නේ හොඳේකක් නෙවෙයි. වංගී සහමුදුරන්ට තිබුණන රාගේ දුරුකරන්න මොකක්ද. කැමැත්ත තිබුණා. උන්වහන්සර දිගටමහිතේ රාගේ පවත්තන් ටෝන් න්නං කවදාවත් උන්වහන්සේ අනදහන්ට කියන්න නෑනේ මගේ හිතේ රාගයක් එපදුනා කියලා. එතකොට රාගේ දුරුකරන්න කැමැත්ත තිබුණු නිසයි ආනන්දහම්දුරු කිව්වේ මට රාගයක් එපදුනා මේක නැතිකරගන්න ක්‍රමයක් ආනන්දහන්නමට කියල දෙන්න. අන්න චන්දය එතකොට ඒ කැමැත්ත තිබුණේ කුසලේ සඳහායි නැතන් කුසල දියුණු කිරීම සඳහායි මග මේ මග වැඩීම සඳහායි. තකොට ඒ කැමැත්ත තිබුණ වගේ හාමුදුරුවන්ට චිත්ත හිතක් තිබුණ ඉළඟට වීරියයක් තිබුණ ඒවගේ පින්නතුනි වීමංසාාවකුත් තිබුණා. ඒසා මේ කතාාවෙන් එසිල් තේරුම් ගන්ට පින්නතුනි පුළුව. නිත්තක වංගේස කියන හාමුදුරුව ගිහිකාලේ ඒ තරුණයට පුළුවන්කම තියනවා පින්වත්නී මරිච්ච මිනිස්සුන්ගේ මිනිී ඔළුවක් ගැනත් දුන්නොත් ඒ මිනිියලුට තට්ටු කරලා කියන්නට පුළුවන් ඒ කෙනාගේ උපපත්තිය සිද්ධ වුණු තැන ඒක බංගේීස කියන තරුණයට ගිහිකාල තිබුණු මහා විසාාලපදුම හැකියාව මැරිච්ච කෙනෙක්ගේ මිනිියලුට තට්ටු කරලා කියන්න පුළුවන් එයා ගිහිල් ඉිපදුුණු තැන මේක මෙිය සැහෙන කාලයක් හම්බ කලා මිනිස්සු පින්නතුනි හරි කැමතිනේ ඒවගේ දේවල් දැනගන්න අප වත් කැමතින අපේ මැරිච්ච කෙනෙක් නැතිවනාට පස්සේ ඒයාගේ මිනිියල රගෙනැවිල්ල හෝහමරිකමක්නේ අපිට ඕනනියාගේ උපත් ති ගෙන දන්න කොහයි දිපතු නිිග න ගන්නන්නේ. දවසක් බුදුහාමුදුර කරපුදය තමයි මිනිඔුලු තුනක් ගෙනත් දුන්නා වංගේසගෙන තරුණයට මේ මිනිියුලු තුන ගෙනත් දේලා කියව වංගේස දැම්පපුළුවන්නන් කියන්න මේ තුන්දනාගේ මිනිියුලුවට තට්ට කොරලා මේ තු දෙෙන කොහෙද ඉපදුන කියලා පින්නත් මේ මිනිියල්ලු දෙකින් මිනිියුල්ලු තුනින් දෙකක් මිනිස්සුන්ගේ එකක් රහතන් වහන්සන මකගේ දැන් බංගේස කියන්න තරුණය මේ ගිහියන්ගේ මිනිියල්ලු දෙකට තට්ටු කරලා ඉපදුනතන හරියටම කිව්වා නමුත් රහතන් වහන්සේ හිස්කබලට තට්ටු කොරලා ඒක කියන්න පුළුවන්කමක් නැතිවුණා ඇයි රහතන් වහන්සේ ගිය තැන ටත් පින්නතුි හොහන්ඩ බෑ. රාතන් වහන්සේ විං්ඥානයේ කිසිකිෙනෙකුට මේලෝක මාරයකුට වත් පින්නතු හන්ට ලළුවන්ක්ඇතනෑ. ඇයි උන්වහන්සේ නිවන පිණිස අදාල වෙන සියලු කරුණු සම්පූර්ණ කරගෙන උන්වහන්තේ ප්‍රහත් අත්තේයට පිනතුනිි පත්වෙලා. අන්නේ සාාස්ටේ දැනගන්න ඒන්නේ රහතන් වහන්සේ ස්වභාභය දැනගන්න කියලා හිතාගෙන තමයි වංගේීස්ස කියන තරුණය මහන වුණේ වංගේ උපන් නිසා තමයි වංගස කියලා උුණවහසර නම තිබේ ඉතින් ෙසවා පින්නතු මේ කව්වේ වංගේ සහාමුදුරුවෝ රාගේ ඉපදුනාා උන්වහන්සගේ හිතේ ඒක නැතිකරගන්නට ඕන කියල කැමැත්තක් ඇතිවූ නිසා තමයි තමගේ කල්්‍යයාන මිත්‍රයට ආනන්ද හාමුදුරුවන්ට ඒ කතාව පින්නතු නිමතක් කළේ. තකොට වීරිය තියෙන්ට ඕනිකුමක් පිණිසද නෝපන්නකු සල් නෝපදවීම සඳහ ගට වීරෙතියෙන්ට ඕනේ. උපන්න කුසල් දුරුකිරීම සඳහා සඳහා වීරතියෙන්ට ඕනේ. ඊට පස්සේ නෝපන්කුසල් උපදවීම සඳහාගට වීරතියෙන්ට ඕනේ. උපන්කුසල් වැඩදුණු කිරීම සඳහා පින්නතුනි බීරක කරන්නට ඕනේ. චන්දං ජනේති විරියං ආරභති චිත්තං පක්්ගන් හාති පදහතිේ. දේශනාව පින්නතුනි සඳහන් වෙන්නේ විදියට චන්දන් ජනීති. ඒ කියන්නේ අකුසල් දුරු කරන්න උපදිින්ටෝනේ මොකක්ද කැමැත්තක් පින්නතුනි උපදින්න ටෝනේ. වායමති වෑයම් කරන්න ටෝනේ වීර කරන්න ටෝනේ. චිත්තං පග්ගන් හාතේ. එක කියන්නේ සිත්ත දැඩි කරග දැඩි වීරියක් කරගෙනව පින්නතුනි ඒදේ සිද්ධ කරන්න ටෝනේ. ඉළඟට පදහති ඒ කියන්නේ ප්‍රතිඵල්ලයක් ලැබෙනතුරු අත් නොහරින වීරයක්ක්තියෙන් ටඕනේ. සමහරු පින්නතුනි ඒ කටයුත්ත පටන්ගත්තහම අතර මජද වීර මදි වෙනවා. සත වීර නැති වෙනවා. එක එක දමළ ගහනවා එහමනෙවේ පින්නතුනි පදහති කෙල කියන්නේ ප්‍රතිඵලයක් ලබනතුරුම අත්නුහරණ වීරයක්තියෙන් ඕෝනේ. කට අකුසලය කියන්නේ රාගදේශ මෝහ කුසලේ කෙළ කියන්නේ සීල සමාධී ප්‍රඥාදී දෙවල්වලට අකුසලේ දුරු කරන්න කුසල් වඩන් ඩයි පින්නතුනි වීරතියන ටෝනේ. ය බුද්ධ දේශනාවල සඳහංගෙනෝ පින්නතුනිි ඔය තේරගාතාවල එහෙම ස්වාමීන් වහන්සේලාහඳු මුනට ගිහිල්ල බාවනා කලා. හඳ මුදු නැග කොහොමද නිමක් තියලා ඉනිමගක් තියලා කන්ද මුදුනොට ගිහිල්ල වැඩම කරලා මේ ඉනිමක කන්දෙන් පල්ි හට තල්ලු කොළලා ඇයි රහත්වෙලා මිසක් මෙතනින් අහක්වෙන්නේ අයිංවෙෙන් නෑ කියලා. අන්න පින්නතුන වීරිය. එතුට නගන්න උපකාරුුණු ඉනිමගත් කඳුරට නැගට පස්සේ මේ සාමීන් වහසල කන්ඳ පල්ල හට තල්ලු කොළා ඉනිමග. ඇයිඒ. වීර පින්නතුනියේ. සමාර ශමීන් වහන්සල හිටිය බුද්ධ කාලේ ම රහත්වෙලා මිසක් මේ පින්ඩ පාතරික බලදන්නෙ නෑ. ම බ්‍රහත්වෙලා මිසක් මේ පිඩ පාතේ බලදන්න නෑ ඒවිදර පින්නතුනි කටයුතු කලාා. සා හොඳයට මතකතයාගන්නට ඕනේ මේ සිතේ ගුණ දරම දුණ දියුණු වෙච්ච වෙච්ච තරමට තමයි පින්නතුනි අපිට මේ සිත විශ්වාස කරන්න දැත්ත මේ සිතේ ස්වභාවේ හඳුනගෙන තමන්ට ඕන හැටියට වැඩකරන්න නැතුව තමන්ටඕන මිසිත ඕන හැට වැඩ කරන්න නැතුව. තමන්ට ඕන හැටියට තමන් හිත හදාගන්න පුළුවන්කමතියන්ට ඕන. එනිසා මේ සිත කොයිලාක්කොත් පින් උත්තුන විස්වාස කරන්නට හොදන ශ්වාත කරටෝ නිකමදේ තමයි තතාගත බුරජන් වහන්සක ධර්මය විශ්වාසත කරන්න. චිත විශ්වාත කරන්නට බැපින්නතුනි. ඇයි අපි ටෝන විදියට මෙ හිත කොල්ලාවවත් පබතිනහ. නමුත් මේ සතරදධ පාදියුණු කරපුගෙනෙකොට තමන්ගේහි තමන්ටෝනි දිර පාලනි කකගන්න පුළුවන්ක තියෙනවා. දැ රට්ට පාල ආද උත්තමයන්ත්‍ර තෙරුන් වහන්සලා චන්ද දුරේ වඩට ලෝකෝතර ධර්මය උපදවාගත්තා. ඊට පස්සේ සම්බූත ආදී රහතන වහන්සල චිත්ත ඉද්ධිපාදේ වඩල හොඳයට පිින්ට රහත්තත්වයට පත් වුණා. ඒවාගේම සෝනතරුන් වහන්සේ. විරිය ඉද්ධිපාදේ වඩලා ඒ තත්ත්වයට පත්වනා. ඊට පස්සේ මෝගරාජ තෙරුන් වහන්සේ වීමන්සා ඉද්ධිපාදය වඩලා හොඳයට පින්නතුනි ඒ තත්ත්වයට තත්තයට පත්ව වනා. දැන් අපේ බුදු හාමුදුරුවොත් පින්නතුන්ට මතක ඇති. ේතනාරාමිින් පිටපච් තන ඉඳලා. කුසනානානොවරට බඩිනකං. භාගතුන් වහන්සේ දාසේ පොළකදි ආනන්ද හමුදුරුවන්ට මතක් කලා ආනන්ද සතර ඉද්දිපාද බඩප බුදුිෙනෙකුට ආරාධනා කලොත් කලපයක් වුනත් වැඩඉන්න පුළුවන් කියලා. දාසේ පොළකදි මතක් කලා නමුත් ඒ දාසේ පොලේදිම ආනන්ද හාමුදුරුවන්ට පින්නතුනි ඒ ආරාධනාව කරට පුළුවන්කමක් නැති වුණා. අන්තිමට භාගතුන් වහන්සේ සංස්කාරවල නිත්‍ය භාවය මිනිහිකරමින් බදු හාමුදුරුවෝ පින්නතුනි අයි සංස් කාරත හැරිය. ඇත් අපිතු මෙහෙම අනන්දහාම්දුරු ආරාධනා කලා බුදුහාන්දුරන්ට කල්පයක් වැඩඉන්න කියලා. බුදුහාමුදුරු තාරාධනා බාරගත්තා එහන මෙලහකටත් තාමත් බුදුහාම්දුරු මේ ලෝක වැඩ ඉන්නවද නැ්ද. නැහැ පින්නතුනි. ඒහිමිට බෑ සහරු කල්පනා කරනවා අප රාධේ අනන්දහන්ට බැරිිය වුණේ බුදුහන්ට ආරාධනා කරන්න ඒම කලානක් තාමත් බුදුහර මේලෝක වැඩඉන්නවන කියලා ඒමන්ට බෑ පින්නතුනි එතන කල්පය කියල කියන්නේ මකතියාගන්න. එදාට තියෙන පරමාවිශය. එකන අුරු දෙක සී විශ්ස. අන්නේ අවරුද දෙක විශස්න බුදු හාමුදුරුවන්ට බැරිවුණේ. ආනන්ද හාමුදුරු ආරාධනා කළත් නැතත් එක්ක බුදු හාදුරුව අවරුදු වනුවෙන් හරි සියෙන් හරි එක සයදායංහරි එක සේවිෂයං හරි එකනේ මෙලහකටත් බුදු හාමුදුරුව පින්නතුනි පිරිවන් පාල ඉබරයි. දෙකෙසේවා පින්නත්නේ හොඳයට මතක තියාගන්න සතර ඉද්දිිපාද බඩ පු කෙනෙකුට තමන්ගෙහිත තමන්ට ඕනාකාරයට, ානය කරගන්නට පුළුවංකම තියෙනවා. ඒසා ආදාපිගෙන ගත්තේ සංගුත්ත නිකායේ පස්සනි කොටසේ සඳහන් වන අපාර කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවනය කිරීමෙන් පහළ කරගත්තාව සියලූම කුසල්බෙලෙෙන් පින්මත් හැමදනාට මුතුම් අමාමහ නිර්වානාබෝධේම ශාක්ෂාත්වේවායි සාධෝ කියල ප්‍රාර්ථනා කරන්න. අපි දෙවියන්ට පින් අනුමෝදං කරමු, ආකා සටඨචබുම්මට්ట දේවානාගාමහිද්දිිका පഞන්තങනമതවා ചරරකන්තුසාසන ආකා සට්టචබുම්මට්ట දේවානාගාමහිද්දිका පഞන්තങනമ දෙවා ചරරක්කන්තු දේසන ආකා සටటචබම්ම්ట දේවානාගාමහිද්දිിका Punya tangan umu dittwa cirangrak kangangsda ්‍රේශखයනිපha